දවසේ අපි මේ ගැන කතා කරන්න විශේෂයෙන්ම ආරාධනා කරා ලිබර්ටි ලංකා ජාත්‍යන්තර මොන්ටසෝරි පෙරපාසල් ගුරු පුහුණු ආයතනයේ අධ්‍යක්ෂික අරෝෂා භක්ති සිල්වා මහත්මියට ආයුබෝවන් සුබදැසනක්. ඉතින් දරුවන් පිළිබඳව දවසේ දැන් ලෝක ළමා දින දවසට දරුව ගැන මොනතරම් දේවල් ඉඳලා කතා වෙනවද? දරුවන් වෙනුවෙන් කළ යුතු දේවල්, දරුවන්ව හැඩගස්වා ගන්න ඕන විදිහ, දරුවන්ට දිය යුතු දේවල්, දරුවන් කියන්නේ කොයිතරම් අපේ රටට ලෝක දින සම්පතක්ද, මේ ගැන අදතරම් කතා වෙන දවසක් ඇත්තේ නැහැ. හැබැයි මේ හැමදේම කතා වුණාට ඔබ ඔබේ දරුවා ඔබේ දරුවා කියන්නේ මේ තමන්ගේ දරුවානේ, මේ රටින් හැම දරුවෙක්ම, මේ ලෝකෙින් හැම දරුවෙක්ම තමන්ගේ දරුවෙක් විදියට සලකලා ඒ දරුවන් ගැන, ඒ දරුවන්ට විය යුතු යුතුකම්, ඒ දරුවන්ට විය යුතු දේවල්, ඒ දරුවන්ට අධ්‍යාපනය පැත්තෙන්, සමාජ සාහරධර්ම පැත්තෙන් කියලා දෙන්න ඕන දේවල්, පුහුණු කරන්න ඕන දේවල් සිද්ධ වෙනවා. එතන හැමදාමත් ගැටලුවක් තියෙනවා. ඒ ගැටලු තියෙන නිසානේ අපිට ළමා අපචාර සම්බන්ධයෙන්, ළමා හිංසනයන් සම්බන්ධයෙන් හැමදාමත් තුවත් වාර්තා වෙන්නේ. ඒ නිසා අපි කැමති අද දවසේ විශේෂ නිසා ඔබතුමීගෙන් මේ කතාවට ප්‍රවේශයක් ගන්න. මුලින්ම මට කියන්න ඇත්තටම මේ දරුවා පිළිබඳව අපි කවුරුත් තාම හරියට හඳුනාගෙන නැහැ කියලා මට හිතෙනවා මේ සිද්ධ වෙන දේවල් එක්ක. ඒ නිසා දරුවා කියන්නේ කවුද? ඇත්තටම අරුණි, දරුවා කියන්නේ දරුවට. ලෝකේ කොහේ දරුවෙක්දී ඉපදුනත්, ජාතිය මොනා වුණත්, ආගම මොනා වුණත්, ඒ වගේම රට මොනා වුණත් දරුවා දරුවාමයි. ඉතින් මේක තේරුම් ගන්න නැති එක තමයි ගොඩක් වෙලාවට අපිට තියෙන ලොකුම ගැටලුව. ඉතින් ඒකට අපි කරන්න ඕනේ හොඳම දේ තමයි දරුවා කියන්නේ කවුද කියන එක අපි මුලින්ම තේරුම් ගන්න එක. ඇත්තටම දරුවෙක් අපි විශ්වාස කරනවා අපේ ආගමේ බුද්ධාගම අනුවත්. ඒ වගේම ඕන කෙනෙක් විශ්වාස කරાવි උත්පත්තියෙන් දරුවෙක් හොඳ හෝ නරක ටිකක් හරි ගේනවා. නමුත් මේ ගේන හොඳ නරක ගොඩක් වෙලාවට දෙමව්පියෝ තේරුම් ගන්නේ නැහැ. ඒගොල්ලෝ උත්සාහ කරන්නේ ගොඩක් වෙලාවට දරුවාට හොඳ දේ දෙනවා කියලා හිතාගෙන නරක දේ ඒකම දෙන එක. ඉතින් එතෙන්දී ඇත්තටම මේ උත්පත්තියෙන් හරි ගියාත්මෙන් හරි මොන හරි තැනකින් අපි ගේන හොඳ හෝ නරක මේ පරිසරය තමා හොඳ හෝ නරක පැත්තට ගෙනියන්නේ. එතකොට මේ පරිසරයේ අපිට ලැබෙන පළවෙනි ඒකකය තමයි අපේ පවුල. ඉතින් ඒ පවුලේ අම්මා තාත්තා වැඩිහිටියෝ ආච්චිද සියලා අවට පරිසරයේ ඉන්න අය තමයි මේ දරුවා ගැන විශේෂයෙන් සිතිය යුත්තේ. ඇත්තටම අද කාලේ ගොඩක් වෙලාවට දරුවා ඉපදෙන්න ඉන්නකොට දෙමව්පියෝ ගොඩක් වෙලාවට හිතන්නේ ඊළඟට දාන ඉස්කෝලේ මොකද්ද කියන එක. ඉතින් ඇත්තටම දරුවෙකුට ඊට පස්සේ බොරුව කියන්න පුරුදු කරන්නේ එතනින්. දරුවට කියන මෙච්චර දම්වැල් ගානක්, මෙච්චර හැතම ගානක්, කිලෝමීටර් ගානක් එහා ඉන්නේ කියලා දරුවට චොක්ලට්ස් දෙනවා, මොනා දෙනවා කියලා ඉන්ටර්වියු එකේද කියන්නේ. ඉතින් පළවෙනි බොරුව මං හිතන්නේ දෙමව්පියන්ටින් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට මම හිතන්නේ අරුණි, මේ වගේ දේවල් දරුවන් ගැන දෙමව්පියෝ හිතන්න ඕනි. දරුවන්ගේ ආරක්ෂාක විශේෂයෙන්ම, මොකද අද කාලේ දෙමව්පියන්ගේ අතින් තමයි ගොඩක් වැරදි සිද්ධ වෙන්නේ. ඉතින් මං හිතන්නේ ඒ වැරද්ද හදාගන්න නම් අපි බොහෝ විට හිතන්න ඕනි අපි මොනවද දරුවන්ට දිය යුත්තේ හොඳ දේවල්. මොකද දරුවා ඔය නෝටි, බෑඩ්, එතකොට නරකයි කියන දේ දැනගෙන නෙමෙයි මේ ලෝකෙට එන්නේ. ඒ වචන වුණත් අම්මා තාත්තගෙන් තමයි ඒගොල්ලෝ ඉගෙන ගන්න. ඉතින් එතකොට අපිට හැකියාවක් තියෙනවා නම් හොඳ දේ පමණක් දෙන්න. අමාරුයි, නමුත් පුළුවන් නම් හොඳ දේ පමණක් දෙන්න, දරුවා හොඳ දේ ඉගෙන ගන්න. ඉතින් මං හිතන්නේ ඒක තමයි අද ළමා දිනේ, ජාත්‍යන්තර ළමා දිනේ අද ඒ දවසට විතරක් නෙමෙයි දරුවන්ට හැමදාම ආරක්ෂාව කියන එක, විශේෂයෙන් ගෑනු දරුවන්ට විතරක් නෙමෙයි පිරිමි දරුවන්ටත් මේ ආරක්ෂාව කියන එක ගෙදරදීම අම්මා තාත්තට වෙලාවක් නැහැ ගොඩක් වෙලාවට. අද කාලේ දරුවා කවුද කියලාවත් හඳුනා ගන්න ඒගොල්ලන්ට ඕනේ ටියුෂන් දීලා හරි දරුවෙකුට හුම්කම් දෙන්නවත් වෙලාවක් නැහැ. අපි හිතමු කොච්චර අපි දරුවෙකුට කණ්ඩ දුන්නත් වැඩක් නැහැ ඒ දරුවට බුද්ධිය නැත්තම්. අපි කොච්චර කණ්ඩ දීලා බුද්ධියක් දීලා ටියුෂන් හරි යවලා අපි ඒකක් දීලා අපිට දරුවට හොඳින් හිතන්න හුරු කරන්න බැරි නම් ඒ දරුවගෙන් වැඩක් නැහැ. මං හිතන්නේ මේ නිකන් සාමාන්‍ය පෞෂත්වයේ ගැන හිතුව කොච්චර කණ්ඩ දීලා බුද්ධියක් දීලා හොඳින් හිතන්නත් දීලා සමාජ ජීවත් වෙන්න දන්නේ නැත්නම් ඒ දරුවට තේරු ශ්‍රයා කරගෙන, ඒ කියන්නේ එකිනෙක කෙනා අතර බෙදාගෙන අනිත් කෙනාගේ හිත රිද්දන්නේ නැතුව ජීවත් වෙන්න දන්නේ නැත්නම් ඒ දරුවගේ පෞෂත්වයෙන් ඇති වැඩක් නැහැ. ඉතින් මේක ගෙදරදී තමයි අපිට කරන්න පුළුවන්.
ඔබේ දරුවාගෙන සම්බන්ධ ජා ඊළඟ ප්‍රශ්නයන් කලින් මතක් කරමුනේ දුරකථන අංකය අපි විවෘත කළා තියෙන දුරකථන මාර්ගයේ 0115 299 299 299 299 ඔබේ දරුවාගෙන යමක් ඔබට විමසන්න තිබෙනවා නම් ඔබේ දරුවාගේ ක්‍රියාකාරකම් වෙන්න පුළුවන් දරුවාගේ අධ්‍යාපන සම්බන්ධ වෙන්න පුළුවන් යම්කිසි ගැටලුවක් තියෙනවා නම් කතා කරන්න පුළුවන් මෙතුමීගෙන් මේ පිළිබඳ සජීව විමසන්න 0115 299 299 අපේ මැදිරිය අංකයට නේද ඔව් දැන් අර ඔබතුමී කියවනේ දැන් මේ දරුවන්ගේ සහ දෙමාපියන්ගේ අතර තියෙන බැඳීම ගැන කතා බහ කරපු නිසා දැන් මේ වගේ ප්‍රශ්නක් මට අහන්න හිතුණා මේ මහත්මිය දැන් අපි සමහරලාට දකිනවා මේ මව්වරුන්ගේ දරුවන්ට තියෙන මේ වැඩි ආදරය නිසාම සමහරලාවට ඒක නරකට පත් වෙන අවස්ථාවනුත් අපි දැන් දැන් අපි උදාහරණයක් විදිහට ගමුකෝ දැන් ඉස්සර කාලෙ නම් අපි දැක්කා එක පවුලක දරුවෝ ගොඩාක් ඉන්නව නේද එතකොට අර ගේන කෑම බීම ටික උනත් දරුවන් සියලු දෙනා අතර බෙදලා නැහැ හැබැයි අද අපි දකිනවා පවුල එක දරුවයි අර දරුවෝ 10 දෙනෙක්ට විතර දෙන්න අවශ්‍ය දේවල් ටික ඔක්කොම අර එක දරුවාට දෙනවා හැබැයි අවසානයේදී දරුවා අධිපෝෂිත තත්ත්වයට පත් වෙනවා එහෙම නැත්නම් තරබාරු වෙනවා කුඩා කාලේදී අපි දකිනවා ගොඩක් දරුවෝ නැන්නේ ඒ වගේ සහ අධ්‍යාපනයේ පැත්තෙන් ගත්තම සමහරාලාවට තියෙන ටියුෂන් පන්ති ඔක්කොටම යවනවා ඒක වැඩි ආදරයට වෙන්න පුළුවන් මගේ දරුවාට මම හොඳම අධ්‍යාපනයක් ලබා දෙන්න ඕනේ මම නොගිය තැනට මම මගේ දරුවා යවන්න ඕනේ කියන දේ වෙන්න පුළුවන් දෙමාපියන්ගේ හිතේ තියෙන්නේ හැබැයි ඒ වැඩි ආදරේ වැඩි සෙනහස අවසානයේදී අවසරාමන්ත විදිහට වෙනත් දේවල් වලට පෙළඹෙන අවස්ථාවත් අපි දකිනවා නේද ඔය එක තමයි මම කියන්නේ දැන් ගොඩක් වෙලාට ඉස්සර කාලේ අපි අම්මලා මහල දෙන ඇඳුම් තමයි ඇඳේ ගොඩක් වෙලාවට එතකොට අම්මලා කියපු දේ තමයි අපි කරේ නමුත් දැන් අම්මලා කරන්න හුරු වෙලා තිනවා ෂොපින් කම්ප්ලෙක්ස් එකකට හරි ගිහිල්ලා වෙළඳසැලකට ගිහිල්ලා දරුවගෙන් තමයි අහන්නේ කොයි ඇඳුම දෝන්නේ. ඒත් දරුවා ඇත්තටම මම වැරදි කියන්නේ මේ රූපවාහිනී ආයතනවලට. නමුත් සමහරක් වෙලාවට ඒ වගේ දේවල් දැක්කහම ඒ වගේ ඇඳුම් සමහර ඒගොල්ලන්ට ආසයි කියලා හිතන ඇඳුම් දැක්කම ඒගොල්ලන්ගේ හිතේ යටිහිතේ තියෙන ඒකක් මිලදී ගන්න. ඉතින් අම්මලාට කියන්නේ ඒක අරන් දෙ. ඉතින් කියේ වුණත් අම්මලා ආදරේ කියලා පෙන්නන්න ඒක අරන් දෙනවා. සමහරට ඔය ඇත්තටම මේ තෑගි නොලබා දරුවන්ට ඇත්තටම ආදරයට වඩා කරුණාව දෙන්න පුළුවන් නම් දරුවන්ට ඒක තමයි වටින්නේ ආදරේ කියලා එක පෙන්නුම් කරන්න ඒගොල්ලෝ ගොඩක් වෙලාට දෙමව්පිය මං කියන්නේ හැමෝම නෙමෙයි දෙමව්පිය කරන්නේ දරුවන් කියන දේ කරනවා ඒකට ඒක වැරදි ඇත්තටම කියනවා නම් ඉතින් මටත් ඉන්නේ ඒක දුවක් නමුත් ඒ මම එහෙම කරේ නැහැ මොකද එහෙම කරන්න බෑ ගොඩක් වෙලාවට මොකද එහෙම කරොත් ඒ පුංචි කාලේ ඉඳන් දරුවෙකුට එහෙම කියන දේ කරන්න අපි ආදරේ කියලා පෙන්වන්න ගියොත් සිද්ධ වෙන්නේ ඒ දරුවාව හොඳ මාර්ගය යවෙන්නේ නැහැ සමහරක් වෙලාවට නරක මාර්ගෙ ගිහිල්ලා ඒක බේරගන්න බැරි වෙලා ඊට පස්සේ ආය ආදරේ පෙන්නවා කියලා එඩක් වෙන්නේත් නැහැ ඒක නිසා මං හිතන විදිහට දරුවෙකුට ආදරේ දෙන්න ඕනි අවංකවම අර කියන්නේ දැන් අපි දෙන්නේ කියලා වෙනකොට උනත් කියන අවංක ආදරයක් කියලා ඒ වගේ අවංක ආදරයක් දරුවෙකුට අම්මා තාත්තා දෙන්න ඕනේ මොකද දරුවෙක්ගේ ආදරය දෙන්න ඒ වගේම දරුවෙක්ගේ ආදරය ලබන්න දෙමව්පිය වාසනාවන්ත වෙන්න ඕනේ ගොඩක් වෙලාවට අම්මා තාත්තට ඔයා කියලා කතා කරන්නේ අම්මා කියන වචනේවත් කතා කරන්නේ නැහැ සමහර ගොඩක් වෙලාවට එතෙන්දිත් අම්මා කියන ස්වරූපය අම්මා කියන තත්වය රැකගන්න දෙමව්පිය දැනගන්න ඒ අම්මා කියන ආදරය දෙන්න අපිට සල්ලි ඕනේ නැහැ. තාත්තගේ ආදරය දෙන්න, අම්මගේ ආදරය දෙන්න, ආච්චිසියගේ ආදරය දෙන්න අද ගොඩක් වෙලා තියෙන ආච්චිසියලා ඉස්සර කාලේ අම්මලා තාත්තලා ගෙදර නැති වුණත් ඒගොල්ලන්ගේ ආදරය දුන්නා. නමුත් අද කාලේ අපිට කියන්න දුකයි වැඩි හිටි දිනයද ගොඩක් වැඩි හිටියෝ ඉන්නේ වෙනම. ඉතින් මේ ආදරය අපි දෙන්න නම් අවංක විදිහට ආදරය ලබන්න අර මං කිව්වා වගේ හැම දෙයක්ම සමබරව දෙන්න ඕනේ. කෑම කොච්චර අර මහත් වෙනවා කියලා කිව්වා වැඩිපුර කෑම දෙනවා එක ළමයෙක් ඉන්න නිසා කියලා. නමුත් ඒකත් සීමා සහිතව අපිට කරන්න පුළුවන් නම් හැම දෙයක්ම දරුවෙකුට අපි කියන සීමා පනවනවා නෙමෙයි. නමුත් මේ සමාජෙත් එක්කලා මේ ලෝකෙත් එක්කලා හැඩගැහිදී දරුවාට යන්න ඕනේ ක්‍රියාමාර්ග හොඳ මාර්ගය මොකද්ද කියලා අඩුම ගානේ දෙමව්පියෝ එක ළමා මනෝවිද්‍යා පොතක්වත් අඩුම ගානේ කියවලා දරුවා කියන්නේ කවුද කියන එක අවබෝධ කරගන්න. මොකද හෙට දවසේ මේ ලෝකය ජයගන්න බාරගන්න ඉන්නේ මේ දරුවෝ. ඒ දරුවන්ට යන්න ඕනේ මාර්ගය මොකද්ද කියලා අද කාලේ ඇතුළම විශේෂයෙන් අපේ රටේ ගොඩක් වෙලාවට මේ බාහිර පන්ති නිසා දරුවාට විවේකයක් නැති වෙලා තියෙනවා. අඩුම ගානේ කෝම් පිටුවක් කියන්නේ මොකද්ද කියලාවත්
තේරුමක් නැතිලා තිනේ. ඒ වගේම දැන් අලුතෙන් ප්‍රතිපත්තියක් ඇවිල්ලා තියෙන අලුත් ප්‍රඥාප්තියක් ඇවිල්ලා තියෙනවා මං හිතන්නේ ලදරු පාසල් වල සෙල්ලම් ගෙවල් හදන්න කියලා. නමුත් ඒ සෙල්ලම් ගෙයින් ප්‍රයෝජන ගන්නවද කියන එක අපි හොයලා බලන්නත් ඕනේ. ඉතින් ඒක නිසා මේ ආදරේ කරුණා විශේෂයෙන් කරුණාව ආදරයට වඩා කරුණාව දරුවාට ගෙදරදිම හුරු කරොත් තමයි ඒ දරුවා සමාජයටත් කරුණාව දක්වන්නේ. නැත්තම් තමන් ගොඩක් වෙලාවට අම්මලාගේ තියෙනම තව දරුවෙක්ව අගේ කරලා ඒ වගේ විශේෂයෙන් පවුල තුල මල්ලිට වඩා අයියා හොඳයි අයියට වඩා මල්ලි හොඳයි ඒ වගේ සහෝදරයන් අතරත් මුල් කාලේදී වෛරය ඇති කරන්නේ දෙමාපියෝ. දැන් අපි ගොඩක් වෙලාවට ගත්තොත් අලුත් බබෙක් ඉපදෙනවා පවුලට ලොකු අයියා හරි අක්කාය හරි ඉද්දී ගොඩක් අද කටිය කරන්නේ පුංචි එක්කෙනාට විතරක් තෑග්ගක් අරගෙන යනවා. ඒකල්ලා සමහරක් වෙලාවට කියනවා අක්කා සුදුයි නංගි කළුයි නංගි සුදුම සුදුයි කියනකොට අර පුංචි හිතට රිදෙනවා. එතෙන්දි තමයි වෛරය ඇති වෙන්නේ සහෝදරයන් අතරේ. ඉතින් ඒ දෙමාපියෝ ගොඩක් වෙලාවට කල්පනා කරන්නේ නැහැ විශේෂයෙන් ඒ වගේ තැනකට යනකොට ලොකු දරුවට මොන හරි අඩුම ගානේ පැණි රස දෙයක්වත් අරගෙන ගිහිලා එයාව ඉස්සලා සනසලා අලුත් බබාව බලන්න ඕනේ කියන එක. ඉතින් මේවා තමයි දරුවන්ගේ හිත රිදීම් වලට විශේෂ හේතුව. ඕක හැම වෙලෙම යටිහිතේ තැන්පත් වෙලා තිබිලා පොඩ්ඩක් වැරද්දෙන ඊටපස්සේ ලොකු වුණාම දේපළවලටත් ඊට පස්සේ ප්‍රශ්න ඇති කරගන්නවා. ඒ නිසා මම හිතන විදිහට පුංචි කාලේ ඉඳලා කරුණාව අනිත් කෙනාට උදව් කරන්න පුරුදු කරන්න පුළුවන් නම් ඒ කියන්නේ බෙදා හදාගන්න පන්ති කාමරය තුල වුණ පොතක් වුණත් ඉස්සර අපිට මතකයි අපි අච්චුපොත් අපි මේ වසරේ පාවිච්චි කරොත් ඊළඟ අවුරුද්දේ අපේ නංගිලා මලියාට ඒ අච්චුපොත් දුන්නා. නමුත් අද කාලේ ඒකවත් ඒ සම්බන්ධතාවයත් අද කාලේ නැති වෙලා තියෙනවා. ඒකින් සිද්ධ වෙන දේවලුත් ඇත්තම හරිම විනාශකාරී. ඔව් හිතාමත් වටිනවා නේද සිංහ. ගොඩාක් වෙලාවට මේ දරුවන් පිළිබඳ කතා කරනකොට අර ඔබ වැඩිහිටි දිනයත් එක්ක ඉතින් වැඩිහිටියෝ කොයි තරම් අසරණ වෙලා තනි වෙලා හුදකලාව මේ ජීවිත ගත කරනවද කියලා. ඉතින් ඒකටත් අර ඔබ කිව්වාගේ හේතුවක් වෙන්න පුළුවන් මේ කුඩා කාලයේදී දරුවාට කාරුණික බව සෙනෙහස අනිත් අයට ආදරය කරන්න ඒ වගේම යහපත් ගති පැවතුම් පුරුදු නොකිරීමේ ප්‍රතිඵලයක් විදිහටත් අවසානයේ වැඩිහිටියන්ටත් මේ විදිහට හුදකලා වෙන්න සිද්ධ වෙන නිසා අද දවසේදී ඔබට හොඳ පණිවිඩයක් තව පුංචි කාලයක් අපිට තියෙන දැන් විශේෂයෙන්ම අපි පැහැදිලි කරගමු ඉදිරි සතිවලදී තමයි මෙතුමියත් එක්ක මේ දරුවන් සම්බන්ධයෙන් දරුවාගේ අධ්‍යාපනික සංවර්ධනය මානසික කායික සංවර්ධනය සම්බන්ධයෙන් අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන වැඩසටහන් කීපයක්ම අද දවසේ විශේෂයෙන්ම දැන් මේ දරුවන්ගේ මානසිකත්වය හඳුනා ගැනීම කියන කාරණාව දැන් ගොඩක් වෙලාවට අපි දැකලා තියෙන උදාහරණ තමයි නිවස තුළ දීපවා කායික හිංසනයන් හා සමානවම ඊටත් වඩා වැඩියෙන් මානසික හිංසනවලට දරුවා ලක් වෙනවා. ඒක ගොඩක් වෙලාවටම සිටිනවා අපි දකිනවා මේ සමීපතම අයගෙන් තමයි මේ කාරණය සිද්ධ වෙනවා වැඩි. එතනදී දරුවාට ඇතිවෙන මේ මානසික පීඩාව නැත්නම් දරුවා වරොබ කිව්වා වගේ සමහර අවස්ථාවලදී මානසිකව ලක්වන යම් යම් දේවල් එක්ක දරුවාගේ අනාගතයේ මානසික සංවර්ධනය කියන දේ කොයිතරම් දුරට බලපෑමක් එල්ල වෙනවද? ඇත්තට මානසික සංවර්ධනය කළ යුත්තේ ගෙදර තියෙන පරිසරයත් අනුව. ඉස්සෙල්ලාම අපි ඉස්කෝලට යන්න කලින් ගෙදරනේ මං අර කිව්වා වගේ දරුවෙක්ගේ පරිසරය හොඳ වෙන්න ඕනි දරුවා හොඳ වෙන්න. එහෙම නැතුව දරුවාට ඇහෙනවා නම් නරක වචන ඒ වගේම දරුවාට පේනවා නම් නරක දේවල් ඒ තුලින් එයා යමක් හිතන්න පුරුදු වෙනවා. එතකොට මනස කුර්ති වෙන විදිහක් සිද්ධ වෙන්න පුළුවන්. සමහර ප්‍රචණ්ඩත්වයේ තමන්ගේ ගෙදරදී දකින්න දේ එයාට එළියට දාගන්න බැරි නිසා ඉස්කෝලේට ගිහිලා සමහරට යාළුවන්ට හිරිහැර කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ මානසිකත්වය හදන්න නම් බොහෝ වෙලාවට ගෙදර පරිසරයේ බොහොම සන්තෝෂ තියන්න ඕනේ. ඒ සන්තෝෂය කියන සතුට කියන එක මං ඉස්සෙල්ලා කිව්වාගේ සල්ලි වලට ගන්න බෑ. ඒක අපි දරුවෙක්ගේ දැන් ගොඩක් දෙමාපියෝ හිතෙනවා අපිට කරගන්න බැරි විශේෂිතේ අපිට දොස්තර කෙනෙක් වෙන්න බැරි වුණා අපිට ඉංජිනේරුවෙක් වෙන්න බැරි වුණා. නමුත් අපේ දරුවව අපි කොහොම හරි එතනට ගෙනියනවා කියන එක ඒගොල්ලන්ගේ හිතවල තියෙනවා. ඒක සාධාරණයි දෙමාපියෝ කෙනෙක් වුණාට. නමුත් ඉස්සර කාලේ පවුලල 10 දෙනෙක් හිටියත් ඒ 10 දෙනාගෙන හොඳට ඉගෙන ගත්ත අය හිටියා ඔය කිසිම බලපෑමක් නැතුව. නමුත් අද කාලේ එක්කෙනා ඉඳගෙන ඒ දරුවට පීනන්න උගන්වනවා ක්‍රිකට් ගහන්න උගන්වනවා හැම දෙයක්ම කරද්දී අර පුංචි හිතට දැනෙන වේදනාව කාටවත් තේරුම් ගන්න බෑ. හරි
ඉදිරියේදී කතා කරමු. බොහෝ දේවල් කතා කරාට වඩා ඉතිරි වුණා නේද? ඒ නිසා අපි දුරකථන අංකයත් ලබා දෙන ඔබේ දරුවා සම්බන්ධන ප්‍රියමක් දැනගන්න අවශ්‍ය නම් ඔබට පුළුවන් කතා කරන්න එතුමියට 0777 45 25 77 0777 45 25 77 තමයි දුරකථන අංක. අපි ලබන අඟහරුවාද දවසේ 8:30 ට ඔබේ දරුවාගේ මානසික කායික සංවර්ධනයේ සානගතයේදී යහපත් ගුණධර්ම සහිත දරුවෙක් කොහොමද මේ ලෝකයට බිහි කරන්නේ කියන කාරණාව පිළිබඳව අපි කතා බහ කරනවා. අපි ස්තුතිවන්ත වෙනවා සහභාගී වුණට අරෝෂා භක්ති සිල්වා මහත්මියට. අපි වෙන ලැබෙන සතිය මුන ගහමු. ස්තුතියවට. අයබෝ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.